ඔබ දන්නවා පහුගිය අඟහරුවාදා රාත්‍රිය ඊශ්‍රායලයේ මෑත කාලයේදී මුහුණ දුන්න වඩාත් භයංකරම රාත්‍රිය බවට පත් වුණා කියලා. කාලයක් තිස්සේ ඊශ්‍රායලයේ සූදානමින් සිටි ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරය එදින රාත්‍රියේ තාම දරුණු ආකාරයෙන් ඊශ්‍රායලයේ වෙත පතිත වුණා. අද විශ්ම ලෝකයෙන් අපි ඔබට කියන්නේ ඊශ්‍රායලයට ඇත්තටම මොකද්ද වුනේ කියන එක. ඊශ්‍රායලයට හිතැති වගේම ඉරානයට හිතැති විදෙස් මාධ්‍යත් ලෝක දේශපාලනය තුළ මධ්‍යස්ථව මත පාල කරන විදෙස් මාධ්‍යත් විකාශනය කළ තොරතුරු සියල්ල ගැඹුරු විශ්ලේෂණයට පත් කරලයි අපි ඔබට මේ තොරතුරු කියන්නේ තාම මධ්‍යස්ථව. එනිසා සුපුරුදු පරිදි අදත් අපි ඔබට ආරාධනා කරනවා රැඳෙන්න කියලා විශ්ව ලෝකයත් එක්ක මේ විශේෂ වීඩියෝවේ අවසාන තත්පර කීපය දෙක්. ඔබ දන්නවා විදේශ මාධ්‍ය වගේම විශ්ව ලෝකෙන් අපිත් කාලෙක ඉඳන් කිය කිය හිටියා ඉරානය අද ගහයි හෙට ගහයි කියලා. හැබැයි ඇත්තටම මේක ලොකුවට සිද්ධ වුණේ නැහැ. හමාස් සංවිධානයේ නායකත්වය ඉරානය තුලදී ඝාතනය කිරීමෙන් අනතුරුව ඉරාන පාලනය ප්‍රතිඥා දී තිබුණා නැවත පහර දෙන බවට. හැබැයි ඇත්තට මේක සිද්ධ වුණෙත් නැහැ. හමාස් සංවිධානයේ නායකයා ඉරානය තුලදී ඝාතනය වීම ඇත්තටම ඉරානයට ජාත්‍යන්තර වශයෙන් විශාල ලැජ්ජාවක් ගෙනාවා. ඉරානය පිළිබඳව ඔවුන්ගේ සගයන් එහෙම නැත්නම් ඔවුන්ගේ ආධාර උපකාර ලබන ලෝකයේ පුරා ඉන්න සටන්කාමී සංවිධානවලට ඉරානය පිළිබඳව පවතින විශ්වාසය නැති වී යාමටත් ඔවුන්ගේ මේ නිද්‍රා සහගත පිළිවෙත් හේතුවක් වෙමින් පැවතුණා. හිස්බුල්ලා සංවිධානය ගාසා තීරයේ යුද්ධය ආරම්භයේ සිටම දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් තම සහාය හමාස්වරුන් වෙත පළ කරනු ලැබුවා. හිස්බුල්ලා සංවිධානය දැනට ලෝකයේ සිටින වඩාත් ප්‍රබලම සටන්කාමී සංවිධානය විදිහට තමයි සැලකෙන්නේ. යෙමනේ හූතිවරු සහ සිරියාවේ සිට දැන් ක්‍රියාත්මක වන ජිහාද් සංවිධානයේ සමාජිකයන් ඊශ්‍රායලයට එරෙහිව දිගින් දිගටම සටන් මෙහෙයවීම නිසාත් පසුගිය සතිය තුළ ඊශ්‍රායලය එකවර රටවල් හතරක් වෙත ප්‍රහාර එල්ල කිරීම නොබියව සිද්ධ කළා. මේ අනුව තමයි ඔවුන් ලෙබනනයට ඉතා දරුණු ගණයේ ප්‍රහාරයක් එල්ල කළේ. ඒ අතරතුරමයි සිරියාවට සහ යෙමනයටත් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ. කොහොම වුණත් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ඊශ්‍රායල් ප්‍රහාරයකින් ඝාතනය වීමත් සමග ඉරානයට ඊශ්‍රායලය කෙරෙහි තිබුණු වෛරය තව තවත් වැඩිවීම සිද්ධ වුණා. මේ අතර අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලයට ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරය සහ ඊශ්‍රායලෙන් එයට එල්ල වූ සුළු ප්‍රතිප්‍රහාරයෙන් පසුව දෙරට අතර කිසිදු ආකාරයක යුද්ධමය වාතාවරණයක් ඇතිව තිබුණේ නැහැ. නමුත් ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඉරාන ජනාධිපතිවරයා නොසිතූ ලෙස හෙලිකොප්ටර් අනතුරකින් මිය යාම සිද්ධ වුණේ. ඒ ගුවන් අනතුර හුදෙක් ගුවන් අනතුරක් ලෙස මුලදී ඉරානය ප්‍රකාශ කළත් පස්සේ හමා සංවිධානයේ නායකයා ටෙහෙරාන්වලදී ඝාතනයට ලක්වීමත් එක්ක මේ ගුවන් අනතුරත් සැලසුම් කරන ලද්දක්ද යන සැකය අවංකවම ඉස්මතු වෙලා තිබෙනවා. මේ අතරේ ගාසා තීරයට ඊශ්‍රායල් හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරද්දී හමාස්වරුන්ට සහාය පළ කරන ඉරානය මේ ප්‍රහාර වෙනුවෙන් තමන් ඊශ්‍රායලයට පහර දෙන බවටත් පොරොන්දු වුණා. ඒ මෙහෙයුම ඔවුන් නම් කර තිබුණේ පොරොන්දුවේ මෙහෙයුම ලෙසයි. නමුත් ඉරානය පොරොන්දු වූ ලෙස ඊශ්‍රායලයට පහර දුන්නේ නැහැ. අවස්ථා ගණනාවකදී ඔවුන් පහර දෙන බව ප්‍රකාශ කළත් ඔවුන් ඊශ්‍රායලයට පහර දුන්නේ නැහැ. නමුත් පසුගිය අඟහරුවාදා ඉරානය තමන්ගේ පොරොන්දුවේ මෙහෙයුම කවුරුත් ලෝකයේ නොසිතූ මොහොතකයි ක්‍රියාත්මක කළේ. හැබැයි මේ ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලයේ කල්තියා දැන සිටියාසේම ඔවුන් ඒකටත් ලකලැහැස්ති වෙලා හිටියේ. ඉරානයේ ප්‍රහාරය එල්ල වෙන්න පැය 3කට පමණ පෙරත් ඊශ්‍රායලයට හිතවත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා ඊශ්‍රායලයේ ඉරානයෙන් ප්‍රහාරයක් බලාපොරොත්තු වෙන බවට. කොහොම වුණත් ඊශ්‍රායලයේ බලාපොරොත්තු වෙලා සිටි විදිහට සහ අනෙකුත් රටවල් බලාපොරොත්තු නොවුණු විදිහට ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 10:15ට පමණ එහෙමත් නැත්නම් ඊශ්‍රායල වෙලාවෙන් රාත්‍රි 7:45ට පමණයි ඉරානයේ පළමු ප්‍රහාර මාලාව ඊශ්‍රායලයේ වෙත එල්ල වුණේ. ඔබ විශ්වාස කරන්න මේ ප්‍රහාරයන් ඊශ්‍රායලයේ වෙත ඇදී ආවේ හරියට නිකන් අහසින් අහස් කූරු වෙනවා වගේ. ඊශ්‍රායලය කියන්නේ තමන් දෙසට ඉරාන මිසයිල් 180ක් විතර එක පිට එල්ල කරා කියලා. හැබැයි ඉරානයට හිතති මාධ්‍ය සඳහන් කරන්නේ ඉරානයේ ඊශ්‍රායලයේ වෙත විවිධ වර්ගයේ මිසයිල් 400ක් පමණ එල්ල කළා කියලා. මේ අතරේ වඩාත් කතාබහට ලක්වුණු කාරණය තමයි ඉරානයේ ප්‍රථම වරට හයිපර්සොනික් මිසයිල් යොදාගෙන පහර දී තිබීම. ඊශ්‍රායල්වාදී විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ හයිපර්සොනික් මිසයිල් ඉරානයට ලැබුණේ රුසියාවෙන් බවයි. රුසියාව මෙතෙක් ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ. හැබැයි කොහොම වුණත් ඊශ්‍රායල් පුවත් ඒජන්සි විසින් නිකුත් කරන ලද වාර්තාවලට අනුව ඊශ්‍රායලයට තමන් වෙත පැමිණි මිසයිල් වලින් 90%කට වඩා වළක්වාලීමට හැකියාව ලැබිලා තියෙනවා ඔවුන්ගේ අයන් ඩෝම් පද්ධතිය මගින්. ඒ වගේම තමයි ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ තමන් එල්ල කරන ලද ප්‍රහාරයන්ගෙන් 90%ක්ම ඉතාම නිවැරදි ඉලක්ක වෙත පතිත වුණා කියලා.
ඉරාන මිසයිලවල ඉලක්කයන් ඊශ්‍රායලයේ හමුදා කඳවුරු වූ බවට ඔවුන් පවසා තිබුණත් ඉරානයේ ඉවක් බවක් නොමැතිව මිසයිල් එල්ල කළා කියන කාරණය හැමෝටම දකින්න තිබුණා. මොකද සමහර මිසයිල පාසල් රෝහල් ආසන්නයටම පතිත වෙලා තිබ්බා. සමහර ඒවා ජෝදාන්වලත් විවිධ ප්‍රදේශ වෙත පතිත වෙලා තිබුණා. ඒවා මාධ්‍ය තුලින් අපි දැක්කා. ඒ වගේම තමයි තවත් මිසයිල කිහිපයක්ම ඉරානයේම කඳුකර ප්‍රදේශ වෙතත් පතිත වෙලා තිබුණා. ඉතින් කොහොම වුණත් ඊශ්‍රායලයේ කියන්නේ මේ ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදු නොවුණු බවයි. නමුත් ඉරානයට හිතැති මාධ්‍ය සඳහන් කරලා තිබුණේ මේ ප්‍රහාරවලින් මොසාද් සංවිධානයේ මූලස්ථානය ඇතුළු ඊශ්‍රායල් හමුදාවේ ගුවන් යානා කඳවුරකුත් විනාශ වී ඇති බවටයි. හැබැයි මේකේ ඇත්ත නැත්ත පිළිබඳව අපිට නිගමනයකට එන්න බෑ. මොකද දෙපාර්ශ්වයම අතිශයෝක්තියෙන් තමයි අන්තර්ජාලය ඔස්සේ සහ මාධ්‍ය ඔස්සේ කරුණු දක්වන බවක් පේන්න තිබෙනවා. ඉතින් කොහොම වුණත් ඇමරිකාව කියලා තිබුණේ ඉරාන ප්‍රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදු වී නොමැති බවයි. හැබැයි ඊශ්‍රායලය දැන් සඳහන් කරනවා ඔවුන් මේ ප්‍රහාරයට නිසක වශයෙන්ම ප්‍රතිප්‍රහාරයක් දියත් කරනවා කියලා. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු අවධාරණය කළේ ඉරානය විශාල වැරැද්දක් කර තිබෙනවා. ඒ සඳහා විඳවන්නට ඔවුන්ට සිදු නැති බවයි නුදුරු අනාගතයේදී. මේ අතර ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සඳහන් කර තිබුණේ ඔවුන්ට සැලැස්මක් ඇති බවක් ඉරානයට පහර දෙන වෙලාව සහ දිනය තමන් තීරණය කරනු ලබන බවයි. මේ අතර ඊශ්‍රායල් වලට පහර දීම පිළිබඳව හේතු දක්වමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හෙවත් IRGC බලකාය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය විසින් තමන්ගේ හමුදා ප්‍රධානියෙකු සහ කලාපේ ඉරානයේ සහය ලබන සටන්කාමී නායකයෙකු ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස මේ ප්‍රහාරය එල්ල කළා කියලා. ලෙබනනයේ අගනුවර වන බේරුට් හිදී සැප්තැම්බර් 27 වෙනිදා හිස්බුල්ලා ප්‍රධානී නසන් හසනල්ලා සහ IRGC අනතුරු නිලධාරී අබ්බාස් නිල් ෆරෝෂන් ඝාතනය කිරීම පිළිබඳවත් මේ ප්‍රකාශයේ සඳහන් වෙලා තිබුණා. පෞගේ ජූලි මාසයේදී ටෙහෙරාන් වලදී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය ගැනත් මේ ප්‍රකාශයේ වැඩිදුරටත් කියවුණා. මේ අතරේ ඊයේ ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර තවත් ඝාතන පෙළක් සිද්ධ වුණා. ඒ ත්‍රස්තවාදීන් ලෙස ඊශ්‍රායල් මාධ්‍ය විසින් හඳුන්වා දෙන දෙදෙනෙකු විසින් ටෙල් අවීව් නගරයේ පුද්ගල ඝාතන 7ක් සිද්ධ කිරීමෙන් ඔවුන් තුවක්කුවක් සහ පිහියක් ආධාරයෙන් මේ ඝාතන සිද්ධ කරලා තිබුණා. මේ නිසා දැන් ක්‍රමයෙන් ඊශ්‍රායලයේ තුල කොයි මොහොතේ කොතැනක ප්‍රහාරයක් ඇති වේවිද කියන බය, එහෙම නැත්නම් මරණ බය උපරිමයෙන්ම වර්ධනය වෙලා තිබෙනවා. මේ අතරේ ඊශ්‍රායල් හමුදා ලෙබනනයේ ආක්‍රමණය කළා. ඔවුන් සහ හිස්බුල්ලා හමුදා අතර මේ වෙද්දී ඉතාමත්ම දරුණු සටන් බේරුට් හි ආසන්නයේ පවතිනවා. ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයත් සමග ඉරානයට දරුණු ගණයේ ප්‍රතිප්‍රහාරයක් එල්ල වුණු ඇතැයි යන බියෙන් මේ වෙද්දී ජර්මනිය, බ්‍රිතාන්‍ය ඇතුළු බොහෝ රාජ්‍යයන් හි වාසය කරන තමන්ගේ ජනතාවට ඉරානය අතහැර යන ලෙසයි නියෝග කරලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා පවා දැනුම් දී ඇත්තේ කුමන හෝ කටයුත්තක් සඳහා ඊශ්‍රායලයට යාමට යම් පුද්ගලයෙකු බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ ගමන් කල් දමන ලෙසයි. ඉතින් අවසන් වශයෙන් ඊශ්‍රායල් ආරක්ෂක මණ්ඩලය ඉරානයට පහර දී යුත්තේ කෙලෙසද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා කියලයි වාර්තා තුළ සඳහන්. ඊශ්‍රායල් ගුවන් හමුදාව පවසන්නේ තමන්ට අණ ලැබුණු සැනින් ඔවුන් ඉරානයට පහර දීමට සූදානම් බවයි. බෙන්ජමින් නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය සහ ඊට මිත්‍ර පාර්ශව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ස්ථාන, තෙල් කර්මාන්තය, නාවික හමුදාව, මිසයිල් ආරක්ෂණ සහ මිසයිල් කඳවුරු විනාශ කිරීම සඳහා විශාල ප්‍රහාරයක් එල්ල කරන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කළ පළ වී තිබුණා. ඉතින් කෙසේ හෝ ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව තමන් සාකච්ඡා කරමින් ඉන්න බව ඇමරිකා එක්සත් ජනපදයේ පවසා ඇති බවටත් රොයිටර් පුවත් සේවය වාර්තා කරලා තිබුණා. මේ පුවත්වලට පිළිතුරු දෙමින් ඉරානය කියලා තිබුණේ ඇමරිකාව විසින් ඉරානයේ බලාගාර හෝ තෙල් නිධිවලට පහර දුන්නොත් මැද පෙරදිග තියෙන ජෝදාන්, බහරේන්, සෞදි අරාබිය ඇතුළු අනෙකුත් තෙල් නිධි සියල්ල විනාශ කරන දමන බවටයි. මේ සියලු තොරතුරු වලින් ඔබට පේනවා ඇති මැද පෙරදිග ක්‍රමක්‍රමයෙන් ගිනි ඇවිලෙන්නට පටන්ගෙන ඇති බව. ඉතින් ආයෙත් ඉක්මනටම අපි ඉරානයේ සහ ලෙබනනය, ඊශ්‍රායලයේ මේ සියලු යුද ගැටුම් වල තත්ත්වය ඉතාම ඉක්මනින් ඔබට අරගෙන එන සූදානම්. ඉතින් රැඳී ඉන්න විශ්ව ලෝකයේ අතේක.